අද අපි කතා කරන ආරම්භක පිටිකරු යුගල 2011 ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි දස්කම් දැක්වුවද ඔවුන් දෙපළට ලෝක කුසලානීය සිය රටට ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවයේ හිමිකරුවන් වන මොවුන් දෙපළ ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම ආරම්භක පිටිකරු යුගල වන තිලකරත්න දිල්ෂාන් සහ උපුල් තරංගයි. එසේනම් ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලාන තරගාවලිය තුල දැක් වූ දස්කම් පිළිබඳව අපි කතා කරමු. තරගාවලියේ ඒකණ්ඩායම යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට එහිදී ඔස්ට්‍රේලියාව, පකිස්තානය, නවසීලන්තය, සිම්බාබ්වේ, කෙන්‍යාව සහ කැනඩාව යන කණ්ඩායම් සමග තරඟ කිරීමට සිදුවද තරංග දිල්ෂාන් යුගලය දැක්වූ දස්කම් නිසාම ශ්‍රී ලංකා පිලට අපහසුවකින් තොරව කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා. තරංගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙම තරඟයේදී තරංග දිල්ෂාන් යුගල පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71කින් ලකුණු 63ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා. ශ්‍රී ලංකා පිලට හොඳ ආරම්භයක් ලබා දී සහය වූ මෙම සම්බන්ධතාවය ගොඩනැගීමේදී දිල්ෂාන් පන්දු 47කින් ලකුණු 39ක් ලබා ගන්නා විට තරංග ලබාගත්තේ පන්දු 31කින් ලකුණු 19ක් පමණයි. එලෙස පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සාර්ථක සම්බන්ධතාවය තරංග දැවී යාමත් සමග අවසන් වුවද එම සම්බන්ධතාවය තුලින් ගොඩනැගුණු සාර්ථක අඩිතාලම ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා පිල අවසානයේදී නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 332ක් ලබා ගත්තා. පිටිකරුවන්ගේ වගකීම සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ද ඔවුන්ගේ වගකීම මැනවින් ඉටු කළ නිසා අවසානයේදී මෙම තරඟයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 210ක දැවැන්ත ජයක් හිමි වුණා. මෙම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානුවන් නියමිත පන්දු අර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 277ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. එම නිසාම ලකුණු 278ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාමට ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවශ්‍ය වූ මොහොතේදී දිල්ෂාන් පන්දු 44කින් ලකුණු 34ක් සහ තරංග පන්දු 43කින් ලකුණු 33ක් රැස් කරමින් පන්දු 86ක් තුල අගනා ලකුණු 76ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. නමුත් තරංග ලකුණු 33කට දැවී යාමත් සමග කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම 96ට 4ක් දක්වා පසුබෑමකට ලක්වුවද අවසානයේදී නියමිත පන්දු අර 50 තුල ශ්‍රී ලංකා පිටිකරුවන් 266ට 9ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පූර්ව ඉහළ නැංගුවේ ශ්‍රී ලංකා පිලට ගෞරවාන්විත පරාජයක් උරුම කර දෙමිනුයි. තරඟාවලිය තුර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තුන්වැනි තරඟය වූ මෙම තරඟයේදී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමග ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් සිදු කළ සුපිරි පන්දු යැවීම නිසා කින්යානු ඉනිම පන්දු අර 43යි පන්දු 4කදී ලකුණු 142කට සීමා වුණා. ඉන් අනතුරුව ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිල්ෂාන් පන්දු 30කින් ලකුණු 44ක් සහ තරංග පන්දු 20කින් ලකුණු 24ක් ලබා ගනිමින් පන්දු 50ක් තුල වේගවත් ලකුණු 72ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. නමුත් දිල්ෂාන් ලකුණු 44කට දැවී යාමෙන් පසු එම සම්බන්ධතාවය බිඳ වැටුණද ශ්‍රී ලංකා පිල පන්දු අර 18යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරඟයක් වූ මෙම තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක යුගල හොඳ ආරම්භයක් ලබා ගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් අපේක්ෂා කළද දිල්ෂාන් ලකුණු 4කට ෂෝන් ටේට්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය නිසා පන්දු 6ක් තුල ගොඩනැගුණු ලකුණු 6ක සම්බන්ධතාවය නිම වුණා. මූලික වටේදී ශ්‍රී ලංකා පිල මුහුණ දුන් පස්වන තරඟය වූ මෙම තරඟය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කීපයක්ම අලුත් කළ තරඟයක්. මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිටිකරු යුගලයේ වූ තරඟ සහ දිල්ෂාන් පන්දු 268ක් තුල ලකුණු 282ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තාගත වූ ඉහළම සම්බන්ධතාවය ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කරගනිමිනුයි. එදා එලෙස දිල්ෂාන් සහ තරංග අතින් බිඳ වැටුනේ 1999 ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරඟයේදී පකිස්තානු ආරම්භක පිටිකරු යුගල වූ සයිඩ් අන්වර් සහ වජතුල්ලා වස්ති පිහිටවා තිබූ ලකුණු 194ක සම්බන්ධතාවයේ වාර්තාවයි.
මීට අමතරව ලෝක කුසලාන තරඟයක ආරම්භක පිටිකරුවන් දෙපළම ශතක ලැබූ මුල්ම අවස්ථාව මේ වූ අතර එහිදී ලකුණු 282ක සම්බන්ධතාවය ගොඩනැගීමේදී දිල්ෂාන් පන්දු 128කින් ලකුණු 139ක් තරඟ පන්දු 144කින් ලකුණු 133ක් රැස් කළා. නවසීලන්තයේ එරෙහිව අසාර්ථක වූ දිල්ෂාන් සහ තරඟගේ ආරම්භය පන්දු 18කදී නිමා වූ අතර ඒවන විට ඔවුන් දෙදෙනා රැස් කරගෙන තිබුණේ ලකුණු 13ක් පමණයි. ශ්‍රීලංකා පිලට තීරණාත්මක තරඟයක් වූ මෙම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත පිල නියමිත පන්දු වාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තා. ඉන් අනතුරුව එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දිල්ෂාන් සහ තරඟ යුගල එංගලන්ත පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් පන්දු 237කදී නොදැවී ලකුණු 231ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයග්‍රහණයක් උරුම කර දුන් අතර එහිදී දිල්ෂාන් පන්දු 115කින් ලකුණු 108ක් සහ තරංග පන්දු 122කින් ලකුණු 102ක් ලබා ගත්තා. කිවියන්ට එරෙහිව ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය මෙම අවසන් පූර්ව තරඟයේදී පළමු කඩුල්ල වෙනුවෙන් දිල්ෂාන් සහ තරංග පන්දු 44කින් ගොඩනැගූ ලකුණු 40ක සම්බන්ධතාවයේ නිමා ඌයේ පන්දු 31කින් ලකුණු 30ක් ලබා සිටි තරංග දෙවී යාමත් සමගයි. එදා කිවියන්ට එරෙහිව ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිලට ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට විශාල පන්නරයක් ලබා දුන් බව කිසිවිටකත් අමතක කරන්න බෑ. ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරඟයේදී ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් අවශ්‍ය වූද ඉන්දිය පන්දු යවන්නන් ඉදිරියේ ඉතා අසීරුවෙන් පන්දුවට පහර දුන් තරඟ පන්දු 20ක් තුල ලකුණු 2ක් ලබා සිටියේදී දැවි ගියේ පන්දු 37ක් තුල ගොඩනැගුණු ලකුණු 17ක සම්බන්ධතාවය නිමා කරමිනොයි. තරඟාවලිය තුල දිල්ෂාන් සහ තරඟ සම්බන්ධතාවයේ දත්ත විශ්ලේෂණය තරඟ 9යි නොදැවීම් 1යි ලකුණු 790යි තරංගයක ආරම්භක සම්බන්ධතාවයේ සාමාන්‍ය 98.75යි මොහොන දුන් පන්දු ප්‍රමාණය 817යි ඔවුන් දෙදෙනා රඳවාගත් ප්‍රහාරාත්මක වේගය 96.22යි ගොඩනැගුණු අර්ධ ශතක සම්බන්ධතා ප්‍රමාණය 3යි ගොඩනැගුණු ලකුණු 200ට වැඩි සම්බන්ධතා ප්‍රමාණය 2යි හොදම සම්බන්ධතාවය 282ක් සිම්බාබ්වේට එරෙහිව 2011 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ආරම්භක පිටිකරුවන් දෙපළම පිටිකරණ සාමාන්‍ය 50 ඉක්ම වූ අතර දිල්ෂාන් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණා. විශේෂ කරුණු ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුලක් වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවයේ වාර්තාව තවමත් සටහන් වී ඇත්තේ ඔවුන් දෙදෙනාගේ නම් ඉදිරියේ නොයි. ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ද්විත්ව ශතක සම්බන්ධතාවයන් තුනෙන් දෙකක්ම ඔවුන් දෙදෙනාට හිමි අතර ඉතිරි සම්බන්ධතාවය 2015 ලෝක කුසලානයේදී කොදෙව්වට එරෙහිව ලකුණු 247ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දකුණු අප්‍රිකාවේ අම්ලාට සහ රොස්සෝව්ට හිමිව තිබෙනවා. එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිටිකරු යුගලයක් නොදැවි ශතක ලබාගත් මුල්ම අවස්ථාව ලෙස දිල්ෂාන් සහ තරංග එංගලන්තයට එරෙහිව නොදැවි ශතක ලබාගත් අවස්ථාව ඉතිහාසයට එක් වුණා.